අද අපි නැවතත්මන ගැසල තිෙන්නේ සුලංකා ජාතිකර උපහනයේ ආයතනය සම්බන්ධයෙන් කරන අපේ ජාතික පාසල වැඩසටහනේ තවත් ගිනම් කරන දවසකට. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත් වෙනි දරුවනේ උසස් පෙළ විශෂයනිර්දේශයට තාමත්ම වැදගත් මාතෘකාවක් වන සුලංකා ගිනම කරන පමි අංක දහසට අයත් ව කෙන මාත්‍රුකාවේ තවත් පරිච්ේදයක්. ඔබ දන්නවා සේවීමක් කියලා කියන්නේ ඩැන් දේපල පිරිතු උපකරන සම්බන්ධින් ශේවීමෙන වචනය සුලංකා ගිනම් කරන ප්‍රවිතංක දහසේ තුළ නිර්වචදය වන ආකාරය. මෙතින්දී ශේවීමක් කියල අදහස් කරන්නේ ෂයකල හැකි වත්කමක ශයකල හැකි වටිනාකම. වත්කමේ පලදායි ජීවිතකාලෙ පුරා යම් කමානුකූල පදනමකට බෙද හැරීම. දැ මෙතනද අපි කලින් වැටසරනානක දිගෙන ගත්තා ස්‍රය කලෑකි වත්කමක් කියැන ොකක් ස කලයැකි වටිනාකම කියනමුකද කියලා. තුොට සේවීමට භාජනයවන වත්කම් තමයි සේකලෑකි වත්කම් වෙන්නේ සේකලෑකි වටිනාකම වෙන්නේ වත්කමේ පිරිවෙන් සුම්බුන්ගේ අඩු කරයෙන් පසුව ලැබෙනගය. එම ්‍රය කලයැකි වටනාකම වත්කමේ පළදාය ජීවිත කාලය පුරා. එක කියන වත්කමේ අපේක්ෂත ප්‍රයෝජනය ලබාගන්න අපේක්ෂා කරන කාලය පුරාවටම යම්කිසි ක්‍රමාණුකූල පදනමක් මත අපි බෙද හැරීමඇත ගිණුම් කරන පමිතංක දහසය පෙන්වා දෙෙනවා මොකක් කියෙනද ෂැවීම. අද අපි ශ්‍රයවීම සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවාත් ෂයකිරීමි අවශ්‍යතාවයමකක්ද වත්කම් ශයකිරීමිති භාවිතා කරන සල්පී එකම මොනවාද ඒ සම්බන්ධව ශයවිීම් ගණනය කරන ආකාරය පිළිබඳව කතිකාවක් කරන්න අද අපි අපක්ෂහ කරනව මේ පාඩමටිකක් ලොකු මාතෘකාවක් නිසා අප එක වැඩ සටහනකද සකච්ඡා කරන පුළුවන් වෙන්නේ යන් කිසි සීමත් සහිත ප්‍රමාණයක්. තුකට එතරට පස් නැත්තින බපේන. ස වත්කම් ශය කිරීමේ මූල්ලි කාරුණ ගැනකව හොඳයි වත්කමක් ෂය කරන්නේ ඇයි ද අපිට ඔකට උත්තරය ගොුණ කරගන්න පුුවන්දරු බත්කමක ෂයවීමේ අවශ්‍යතාව වත්කම් ශයකිරීමේ අවශ්‍යතාවගැන මොකක් දෙක බැලුවහම එකම අරගුණු වෙන්නේ අපි සලකා බලම එකින් එක මෙහෙම ව්‍යාපාරයක වත්කම් ශය හඳුනා ගැනීමේ අවශ්‍යතාවට අපට කියන පුළන් පලෙන උත්තරය තමයි ව්‍යාපාරයක තිබන මේ දේපල පිරිත් උප කරන අනිවාරම ව්‍යාපාරයේ ආදායම් ඉපයිීමේ ක්‍රාදාමයට සම්බන්ධ වෙනවා. තුර ගිනම් කරන මෝල දර් මෝල්ට අනුව කටයුතු කරන කොට විශේෂම ගැලපුම් සංකල්පයේයට අනුව කටයුතු කරන කොට. යම්කිසි ගිනුම් කාල පරිච්චේදයකට අදාළ ලාබය හෝ අලාභය ගණනය කරනකොට අපට සිද්ධ වෙනවා එම ගිනුම් කාලක්්චේදයේ ආදායම උපයන්න ගිය වියදම නිවැරදුව ගළපගන්න. තර ආදායම ඉපීමට ගිය වියදමක් ලෙස අනිවාර්ම ස්ථාවල වත්කම් දේපල පිරිත් උපකරණ කෙන වත්කම් බල ශ්‍රයවීමත් අපි හඳුනාගන්න ඕනේ. පද වත්කම් ආදායම ඉපීමේ ක්‍රියාදාමයට මේ වත්කම් දායක වෙලා තියර නිසා. තර වත්කම් ශය කිරීමේ එක අරමුණක් ලෙසා අපට කියන්න පුළුවන් ආදායම් ඉපීමට දායක වෙච්ච වියදම හරිට හඳුනාගන්න. එකැන ගිනුම් කාල පරච්චේද ලාභය හෝ අලාභේ හරියට ගණනය කරන්න වත්කම් ශය කල යුතු වෙන. ඒවගේම වත්කම් ශයකිරීමේ දෙවැනි අර මුණ වසයෙන් අපට කියන්න පුළුවන් මෙ මෙහෙම. වත්කම් ප්‍රතිසාම්පාදනය කිරීමට අවශ්‍ය අරමුදල් ආයතනය තුළින්ම රැස් කරගන්න. දොවදන්න ව්‍යාපාරයක් ගිනුම් කරන කටයුතු කරන කොට විධ ගිනම් කරන මොලදධර්ම අනුගමනය කරන්ටවල්. වැදගත් ගිනුම් කරන මොලධර්මයක් වන අකන්්ඩ පැෑත්ම සංකල්පය අකාණ්ඩ පැත්ම සංකල්පෙන් අපට කියා දෙෙනවා ව්‍යාපාරයක ගිෙනම් කරන කටයුතු කරනකොට ව්‍යාපාරයක් දිගින් දිගටම පවතිනම කියල උපකල්පනය කරලා ගිෙනුම් කරන කටයුතු කරන්න උතුර මේ දේපල පිරියතු උපකරණ සම්බන්ධයෙන් ශේෂෙන්ම ශය කළ හැකි වත්කම් සම්බන්ධයෙන් තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේවා හැමදාම පෞච්චි කරන්න බෑ මේවා පළදායි ජීවිතකාලයක් තියෙනවා ඒ පළදායි ජීවිතකාලය අවසානයේ දී ඒ වත්කම නැවත ප්‍රතිසම්පාදනය කරන්න වෙනවා ම නැවත ලබා ැනීම අපින පති සම්පාදනය කිරීම. තැන දෙදුසුනක් වසන් අපිළඟ යන්ත්‍රයක් වෙන වනම් කර්මාන්තශලාව දිගටම පාත්වාගෙන යනවනම් යන්ත්‍රයේ ආයුකාලය අවරුත් ධයනම් අවුත් දහයකර විතර පස්සේ එම යන්ත්‍රයේ වෙනුවට අලුත් චන්ත්‍රයක් ගන්න වෙනු. දෙ මේ ආයතනයේ දිගටම පාත්වාගෙන යනවනම් මේ තිෙන උපකරණ කාලේ අවස වු නම් මේ උපරණ වෙනුවට අු උප කරන ලබා ගන්න වෙන ෂයකලෑක වත්කම් සම්බන්ධෙන් ඔය ප්‍රශ්ක්‍රීතිය නවා ඒ වත්කම් නැවත ලබාගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳ අපිළඟ අරමුදල් මුදල් තියෙන්ට ඕනි උතර ව්‍යාපාරයක් තමන්ගේ වත්කම් වසරක් පාස ශ්‍රයකිරීම තුළ ය වත්කම් නැවත ලබාගන්න අවශ්‍ය අරමුදල් සම්පාදනයවීමක් වෙනවා ඒ කොම දෙක වෙන්නේ බලඩ ශයවීම කියල ඉලක්කමක් ලාබාලාභ කිරීමට නැත්තම් ආදයම්්‍රකාශසට හරන කකොට දල්ොත බැර කල රත් ගෙවන්නේ එක බොහහිට බැරවෙන ැයවෙන් කිරීම කිරීමට නැතම් දවත්කම කිිට එකන ලාබේෙන් ජයවසයෙන් වෙන් කරන ප්‍රමාණය ව්‍යාපාරයෙන් පිටතර ගලායාමක් සිද්දවන නැහැ. ඒ අනුව ලාබේෙන් සයවසයෙන් වෙන් කරන ප්‍රමාණය වසරක් පාස එකතුයනවා. එකතුවෙන ප්‍රමාණය ජීවිතකාලය අවසානයේද වත්කම ඉවත් කරන අවත්ථාවේදී අප අලුත්තුවත්කම ලබාගන්න අවශ්‍ය වටන කම ර මුදල් ල කොටසක් වය ප ච කර පුුව. නිසා පත්කම් ෂයකිරීමේ ප්‍රබල වරමුණක් එක වත්කම් ප්‍රතිසාම්පාදනය කිරීමට අවශ්‍ය කරන අරමුදල් ආයතනය තුළින්ම රැස් කර ගැනීම. එකම සංකල් පැක්වසයකි වනන් අකන්්ඩ පැත්ම සංකල් පෙනස අනුගළල ගතවීම. පත්කම් ශයකිරීමේ තුංගනි අරමුණ තමයි ව්‍යාපාරයක් මූල්ල ප්‍රකාස හදනකොට විශෂම ශේෂපත්වය හදනකොට එ අපිකිෙනවා මූල්ල තත්ත්ව ප්‍රකාශය හදනකොට ව්‍යාපාරයේ ශේෂපත්ත දිනට මූල තත්ත්වය පහැදිලිූ පෙන්වන්නට ඕ. එ මූල තත්ත්වය පහැදිලි වූ පෙන්වනකොට දේපල පිරිියතු උපකරණවල ධාරණාගේ හරිර පෙන්න්නට ඕන නමුත් ව්‍යාපාරයක් වත්කම් සෙන් නොකළ හොත් අපට ධාරණාගේ වසිෙන් හැමදාම පෙන්වන්න වෙන්න පිරිවෑමයි දැපි මීට අු ධහයර කල යන්තරයක් ගත්තන රපය ලක්ෂ දායදීලා ෂේනකොලොත් අදටත් වත්කමයගේ ලක්ෂ දහය හැඳදා පෙන්වල වෙන්න ප්‍රයක ප්‍රායක නෑ ප්‍රායක වෙන්න වත්කමක් ච්චිරනකුට වයි ගෙවයා හැරයම් සිදුවෙනවා වත්කම අගේ අඩු වෙනවා. උතර වත්කම් ෂය කලොත් වත්කම් සඳහා ශයවටනාකම් හඳුනා ගත්තොත් වසරින් වසර ශේෂපත්්‍රයේ දක්වන්න වෙනි ශෂේ අඩු කළ පසු වගේ. තර වත්කම් ෂයකිරීම තුළින් අපට පුළුවන්කමක් ලැබෙනවා ශේෂපත්ත දිනේදී ප්‍යාපාරයේ වත්කම් වල දේපල පිරිත් උප කරන වත්කමි ධාරනාාගය නිවැර දිලස පෙන්වන්න පුළුවන්කමක් ලැබෙන. එනි සාපි කියීම වත්කම් ශයකිරමේ අරමුණ අතර ප්‍රධානම අරමුණ තුනක් වසයෙන් ට තිරේ පේන ඇති. ආදෑම් ඉපයීමට දායකවෙච්ච වියදම හඳනා ගැනීමට අත්කම් ශයකිරීම කරමුණක් වත්කම් ප්‍රති සම්පාධනයකිරීම සඳ අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වත්කම් ශයකිරීමේ තවරමුණක් දේපන පිරි ඔපකරණනවල ධාරණාගය නිවැරදුව පෙන්වීම ශේෂ්පත දිනට ධාරණාගේ නිවැරදුව පෙන්වීම තවරමුණක් ට පේවා ට පස්නයක්තිනෙන බව. ඒ වත්කමක් ෂය රීමට පාදකවන ගිනම් කරන සංකල්ප මොනාද. හො හොඳ ප්‍රශ්න අපි මූල්ල පකාස පිළළ කරන කොට අපි විවිධ ගැලපුම් කරනවා. ඒ ගැලපුම් කිරීම අතර එක ගැපු මක්තම ෂය ගැපුම. තැන් ඔබ දන්නවා මල්ල ප්‍රකාස පිළල කිරීමේ කාරයේදී අපිට එසේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විවිධ ගිනම් කරන මුූල දරමෝට අනුකූල ගිනු කර ටයතු කළ තු වීම නිසා. ඔතුකට ශ්‍ර ලංකා ගිනම් කරන පමිතංක දහසයට අනුව ශේකලෑකි වත්කම් ශය කල යුතුයි. ඒ වගේම ඒ ්‍රය කලෑකි වත්කම් ශය කල යුතුයි කියන තැනට ගිනම් ප්‍රමිතයක් වසයෙන් පමිතංක දහසය වැදගත්වෙන වගේම ගිනම් කර සංකල්පය ත පොදුවේ පිළිගත් ගිනම් කරන මෝන ධර්ම කිහි පෙකුත්කට පාදක වෙනවා මෙද මේ දරුව හෙවේ ශයවීමට පාදකවන ගිලම් කර සංකල්ප වනවාද. අපි මීට කලින් කතාබා කළ කාරණය තුළයි එකන්නේ ෂයවීම් බත්කම් සයකිරීමේ අරමුණු තුළත් ඒකට පුංචි සමදියාවක් තිබුණා. අපි කතා කලාන්නෙ වත්කම් සයකිරීමේ ප්‍රධාන අරමුණු තුනක් පිළිබඳව. ඔය අරමුණු තුනට අපට සංකල්ප තුනක් බද්ධ කන්න පුළුවන්. අපි කිව්වා වත්කම් සයකිරීමේ එක අරමුණක් තමයි ආදායම ඉපයිීමට දායක ච්ච වියදම නිවදුව හඳුනාගෙන. ආදායම යම් කිසි කාලපරිච්චේදයක ලාභය හොයෙනකොට ආදායම උපයන්න ගිය වියදම හරියට ගැලපීතුයි කිය කියන්නේ මොන සංකල්පේද ගැනපුන් සංකල්පය. එනිසා අපි පැහැදිුව කියන්න පුළුවන් මූල්ල ප්‍රකාස පිළල කරනකොට, ආදායම ප්‍රකාශනය තුළඉතල් වියදමක් වසේ සය හර කරලා තියෙන්නේ මොනසංකල්පි අනුකුලතා වැදැක්වීමද ගැනපුන් සංකල්ප. එනිසා සයවීමට පාදකවන එකංකල්පයක් තමයි ළමයි ගැලපුන් සංකල්පය. දෙක, ඉසල කිව වත්කම් ශයකිරීමේ තවාරමුණක් තමයි ව්‍යාපාරයක වත්කම් ප්‍රතිසම්පාදනය කිරීමට අවශ්‍ය අරමුදල් ලබාගන්න. ඇයි වත්කම් ප්‍රතිසම්පාදනය කරන්න ඕනි ව්‍යාපාරයේ දිගටම පාත්වාගෙනයන්න දැ යන්ත්‍රය අුදදු දහයගින් පස්සේ නැතයන්ත්‍රයක් ගන්න ඕනි ව්‍යපාරය අවරුදු කරනාව ස්සාර යන්න. ඔතුකොට එක්තරා ගිනුම් කරන සංකල්පය අපට කියනවා ගිනුම් කරන කටයුතු කරනකොට ව්‍යාපාරයක් අකණ්ඩව පවතිනව උපකල්පනය කරමින් ගිරුම් කරන කටයුතු කරන්න කෙලා මොකද සංකල්පය. අකන්්ඩ පැත්ම පිළිබත් සංකල්පය එන අප පිළිගන්න වෙනවා. වත්කම් ශයකිරීම තුළ අපි ආදායන් ප්‍රකාශනට හරකිරීම ආදායන් උපයන්න්නගේ වියදම නිවැරදුව ගැලපෙනවා.ඒ ගැලපුම් සංකල්පයට. අනිකේ ෂයකර ප්‍රමාණය අපි ව්‍යාපාරයෙන් පිටතර දෙන්නේ. ව්‍යාරත් තුළම සමුචිත වෙන. ෂවෙන් කිරීම ගම බැකිරීම හරහෝොත්කමම්ගම බැකිරීම හර ව්‍යාපාරත් තුළම සමුචිත වෙන. සමුච්චත වන යව ව්නාකම ශෂය අරමුදල අපට පාවිච්ච කර හැකි වත්කම නැවත ලබාගන්න අවශ්‍ය මුදල් හෑ දැන්ද. එනිසා වත්කම් ශයකිරීමේ දෙවන අරමුණ තමයි දෙවන සංකල්පය තමයි සයකිරුණු පාදක වන අකන්්ඩ පැහත්ම පිළින සංකල්පය. තුමනි පරි කෙන පුලුවන්ම ඉසලකිව්ව වත්කමක් ෂයකිරීම ඊළංඟරමුණ තමයි ශේෂපත්ව දිනත වත්කමේ දිවැරදි ධාරණගේ පෙන්වීම. ශේෂපත්තය මගින් නිවැැදි මල්ලතත්වය පෙන්වීමට. උතුර ගිනම් කරනන්නේ දදි අනවරන සංකල්පක සංකල්පයක්තින හෙළදවක් කිනීම මුල ධර්මය ඒ සංකල්පින් කියන මූල්ල ප්‍රකාස තුලින් පුළුවන් හැකිතාක්දුරට මූල්ල ප්‍රකාස තුලින් සත්ත්‍යයා සාධාන ොරතුර ඉදිරිපත් කළිතුයි. ව්‍යාපාර මූල්ල ප්‍රකාස පරිශිරණය කරණය දැනකතිතු සියලුම තොරතුර අනාවරණය කයිතුයි. උතුර අපි වත්කම්ෂය හඳුනාගැනීම තුළ ශේෂපත්‍රය මගින් දේපල පිරිියතු උපකරණවල ධාරණගේ නිවැරදුව දක්වනව කියන්නේ අපි අනාාවරණ සංකල්පයට අනුගත වෙලා තියෙනවා. එනිසා වත්කම් ශය කිරීමට පාදක වන ප්‍රධාන සංකල්ප තුනක් වසයෙන් අපි හඳු ගන්න පුලුවන් ගැලප සංකල්පය අකණ්ඩ පැත්ම සංකල්පය සහ අනාවරණ සංකල්පය කෙන එක. තැපි ඉනකට බලමු ව්‍යාපාරයක වත්කම් ශයකිරීමේදී වත්කමක වාර්ෂක සයාගේ තීරණය කරන්නට බල පාන ප්‍රධාන සාක මොනුවවාන්ද ඕන ව්‍යාපාරයක වත්කම් ෂය කරනකොට ඒ වත්කමේ වාර්ෂික ෂයයාගේ එකන ආදයම් ප්‍රකාශනට හර කරන ශයවටනාකම තීරණය කරන්න අපිට පදනම් වෙන ප්‍රධානසම ඉලක්කන් කීපයක් කරුණු කීපයක් එකක්ම ගදද වත්කමේ ශයවත්නාකම ගන්න කොට අනිවාරය මට අමත කරන්න බෑමකද වත්කමින් පිරිවෑ පිරිවෑ එ මෙත්තම් සාධාරණගය. වත්කමේ තියන පිරිවෑන මුල් පිරිවනම් පිරිවෑ පසු කාලන වත්කම ප්‍රත්්‍යයා කරණය කරන සාධරණගේ. දෙවනු අපට සකකාාලන වත්කම සුම්බුන්ගේ ම වත්කේ ෂයවත්නාකම ගන්නකට පිරිවෑන් සුම්බුන්ගේ අඩු කරන වන වාර්චිකෂයගේ තීරණය කරන්න එමන වත්කමේ සුම්බුන්ගැ බලපාලතියෙනවා. තෙවනු වත්කමේ වාර්චිකෂයගේ තීරණය කන ලපාන වත්කමේ පලදායි ජීවිත කාලේ අපිකි වන ශෑවීම කියැන සය කල හැකි වටනාකම ජීවිත කාලේ පුරා බෙදහැරීම කියලා ශයකලහැකි වට්නාකම ගන්න පරිවෑහ සාධාරණනගනවා සුම්බුන්ාගේගනවා තව වාර්ික සයාගේ ගඩ පරදායි ජීවිතකාලේනවා. ඔය කාරර්ණාතුන වත්කම සේකලෑකි වටනාකම සේවටනාකම තීරණයකන්න බලපානු. එතින්දිී වාර්චක සයාගේ ගන්න කොට එක කවර වටනාකමින් සේකලෑකි වටනාකම බෙධාරනවද කියෙ තිීරණය කරන්න. යම් කිසි තරකානු කොළො පදනමක් ඕෝනී. ඒ තර්කානුකුළ පදනමතම අපි කියන ශේක්ක මේ කියලා. එක සර මාර් සේකමේ වන්න පුළුවන් හිනව ේකම වන්න පුළුව ේකම වන්න පුලුව. අපි කියමු වත්කමක වාර්ෂකෂය වටනාකම. තීරණය කරන්නට පාදක වන ප්‍රධානසාදක හතරයි වත්කමේ පිරිවෑහෝ සාධාරනාගේ වත්කමේ සුන්බු නගේ වත්කමේ ජීවිත කාලේ පළදායි ජීවිත කාලය සහ යොදාගන්නා ශයකමේ. අපි දැ මෙතනින් ඉලඟට යමු වත්කම් ශයකිරීමේ කම අ්‍යනය කරන්න. වත්කමක වාර්ෂක සයයාගේ ගන්නකට මඟට කිව්වා වත්කමේ ශය කලෑකි වටනාකම තියෙනවනේ ශය කලෑක වට්නාකම කියන වත්කමේ පලදායි ජීවිත කාලේ පුරාවටම බත්කම ශයවන වටනාකම. ඒ කොම දෙකවා ගන්නේ පිරිවෑන් සුම්බුර්ණගේ අඩු කරලා. දැම්මින් ශය කලයකි වටිනාකම තමයි ජීවිත කාලේ පුරාබෙදන්නට ඕනි. එසේ බෙදේමීදී අපි වෙවිධ ශිල්පියකම අනුගමනය කරනවා. එකවුරුද්ධකට ගිලුම් කාල පරිච්චේදයකට කොයි තරම් ප්‍රමාණයක් ආදයන් ප්‍රකාශනයට දාන්නවද කියෙනෙක තිරණය කරන්න විධ ශල්පියකම අනුගමනය කරන. ඒ සිල්ියකම අපි කෙන වත්කම රම කිය ඩිප්‍රන්ත මේ සඳහා භාවිත කළයකි යකම ගණනාවක් ්‍යාපාර ලෝකයේ භාවිතා කරනවා. නමුත් මින් අපේ උසස් පෙල පන්තිීදි අදාළවෙනි ප්‍රධානන්සයම ශයකම දෙකයි. සරල මාර්ග ශයකමය හීනවන ශේෂ ෂයකමය. ඉතා අමත අප තවශයකමය වසයෙන් කියර පුලට පත්්‍යයා ගණ ශයකමය නිදන් අර මුදල ෂයකමය, සංක්‍යාන එකතු කිරීමේ ශයකමය නිෂ්පාධනයඒක ශයකමය යාන්තික පෑ. ශයකමය අදී වසින් ්‍රවිධ ශයකම තිබෙනවා. මේ අතුරින් උසස් පෙල විශේය නිර්දේශයට අදාළ වෙන්නේ ශයකම දෙකක් පමණයි. එතමයි සරල මාර්ගශයකමය හා හීනෙවන ශයකමය හිනවන ශේෂෂයකමය. අපි අද අවධාන යොමු කරමු මෙම ශයකම දෙක පිළිබඳව කරනු අ්‍යන්නේය කරන්න. මුන් බලමු සරල මාර්ග ශයකමය කියලා කියන මොකක්්ද. මේකට තවත් නමක් අපි භාවිතා කරනවා ස්ථාවර වාරික ෂයකමය කියලා. සරල මාර්ග ෂයකමය කියල කියන්නේ යම් කිසි වත්කමක ශය කළ හැකි වටනාකම. ඒ වත්කමේ ජීවිතකාලේ පුරාවටම හැම වර්ශයකදම සමානාගයකින් ෂයවටනාකම ගණනේ වන පරිදි පත්කම ශයකරනව නම් අන්න ඒ ක්ෂයකම අපි නම් කරනවා සරල්ල මාර්ග ශයකමය කියලා. එකගන වත්කමේ ෂයට ශය කල හැකි වට්නාකම තියෙනවානි. ඒ ැම අවරුද්ධක දීම එක සමානාගේයකින් ශයවන පරිදි වත්කම ශය කිරීම. තෑපිතු වත්කමේ පිරිව ඇරුපියය ලක්ෂයයි සුන්බුනගේ දහදා නම් ලක්ෂෙන් දහදා අඩු කලාම ශය කලයක වටනාකම කියද අනුදයිනි ඔය අනුදා වත්කමේ ජීවිත කාල අපිතුම අවරුද්ධය කියලා ඔය අනුදා හැම අවරුද්ධකම එක සමානාගේයකින් ශේවන පරිදි වත්කම ශය කරනවන එකන අනුදා අවුරුද්ධායපුරාවට හැම වසරකම එක සමානාගකින් ෂය කරන. සරල මාර්ගශයකම මේ සරල මාර්ගශයකමින් රේකාපියන්දෝ හැමෞෘද්දකම සේවාර්ගය සමානයි දැවක්කම පළමෞද්ධ ෂේකල රුපැල් පන්ධක් නම් ජීවිත කාලේ පු හැමවෞද්ධකම ශේකරණ ුපැල් පන්ඳහ බැකිෙන. උතුර මේ ඕනෑම ශේක්‍රමයක් අපි කතා කරනකොට විශෂ මේ ශේක්‍රම දෙකේ දී අපි දැනගන්න ඕනේ තවකරුණු දෙකක් තියෙනවා එතම එකක් එම ශේකමයට අනුව කොහොමද වත්කමේ වාර්ිකෂය වටනාකම ගන්නේ. තොර සරලමාර්ග ශයකමේදී වාර්ෂිකෂය වටිනාකම ගන්න සූතතරයක් තිේෙන. එම සරල සූතයක් සරලමාරය ශයකමේදී වාර්ශිකෂය වටනාකම ගන්නේ මනම දිීට වත්කමේ ශයකල හැකි වටිනාකම එකන පිරිවෑරෙන සුන්බොන් අගය අපි බෙදනවා පත්කමේ පළදාය ජීවිත කාලින් ත්කමේ සය ක හැකි වටනාකම තියවන එක පිරිවෑ සුම්බුන්ගේ අඩු කළ පසුවගේ එමයි ලක්කම පලදා ජීවිතකාලයෙන් බෙදු හම අපට ලැබෙනවා එකෞුද්ධක ෂේරීම පිරිවෑරෙන සුම්බුන්ගේ බෙදීම පළදාය ජීවිතකාලේ. තුකට දැන් අපි මේකට උධාරණයක් කල්පෙන් නුවත් තමයිත්කමක පිරිවිතුරුපැය ලක්ෂයයි සුම්බුන්නගේ දහදානම් පිරිවය ලක්ෂයෙන් දහදා අඩු කරාම අපින ෂය කලෑක වටනාකම කීද අනුදහයි. පළදායි ජීවිත කල අවරුද්ධහය නම්. අ අනුදා දහයෙන් බෙදන් උතුර කියක් ෙනවල් නද ඒක තමයි ෂවට සරල මාර්ගකමට ෂයවට්නාකවෙෙන යන්නේ එක. තැන් ඊලට සරලමාර්ග ශයකමේ දී අපට වැදගත්වන ඊළඟ සාධකය තමයි ෂයප්‍රත්තය. අප සාමානයෙන් ප්‍රායෝගිකව ව්‍යාපාර ආහිතනයක් වත්කම් ශය කරන කොට වත්කමක ෂයවත්නාකම සූත්‍රයෙන් ගන්න පුළුවන් සේප්‍රත්සතය වසෙන් ගන්නක් පුළුවන්. අප හුවක්වට දෙකතින්නේ මූලපකා සැනකොට ැන් යන්තව පිරිවැරසි දදායක්ක්ෂය කරන්න ලීබු පිරිවවැරසිර පහක්ෂක නදීවසයෙන් ෂය අනුපාතයක් එන්නේ. අපට පුළුවන් සර්ලමාරක්‍රමයට එ ෂයවටිනාකම අනපාතයක්ක වස ඉදිරිපත් කරන්න. මෙතන් ද අනුපාතයක කොසෙන් ඉදිරිපත් කනකොට බොහොවිට පාද කරගන්න පිරිරෑයට. ්‍රේකලෑ සරලාමාර්කමති ශයවටනාකම පිරිවෑ ප්‍රසත්වයක් වසෙන් කහම ගන්න. ඉගන්ද අපි වාර්චක ෂය්‍රපමාණය ගන්නවනන්නේ ශ්‍රයකලයක් වටනාකම ජීවිත කාලෙන් බෙදලා ඒ ඉලක්කම ලැබන්න වත්කමේ පිරිරෑ මත මේ කොපමන ප්‍රමාණයක් ෂය කරන්න ඕනනිද. ඒ අනු සල්ලමාර්ගකමේ දී වත්කමේ වාර්චිකෂය ප්‍රත්සතය ගන්න ය අනුපතය ගන්න සමී කරණය මෙ හෙම ඉරිපත් කරනවා වාර්චිකෂය බෙදන වත්කමේ පිරිවෑන් පැඩිකිරම සීය. පත්කම ලැබුණු වාර්චිකෂය වටනාකමතියනවා ඒක පිරිවෑන් බෙදලා සීෙන් වැඩි කළහම වත්කම පිරිවෑ මතෂය කල ුතු පත්සතේ නම්. උතුර සල්ලමාර්ග ශයකමේදී හැමෙල මත තයගන්න හම වසරකම සමානගයක් තමයිෂය කරන්නේ ඒ ෂයවටනාගම ගන්න සූත්‍රේ තමයි සය කලයක වටනාකම වෙදීම ජීවිත කාලය සූත්‍රයේ මුලින්ම ශයවටනාකම හොයාගන්න ඕන ඒ සොයාගත්තයින් පස්සේ අපි ෂයප්‍රසතය හවාගන්නා වශනම් ඒ වාර්ෂක ශය ෙදනව පිරිරයි පිරිවවැෑ පසතයක් වසිහ දිල්පත් කරන විට වැඩි කරනවා සිය. තොට අපට වසරකට සීයට කීයක් මේ වත්කම ෂය කළ යුතුද කියලා පහසුවෙන්ම හඳුනගන්න පුළුව. ඔය තමයි සරල මාර්ග සය කරමය කෙන එක. ඒකම හීනවන ශේකමය ගැත් හඳලුවාදී මක් කරලා අපි ඊනඟට යමු මෙදක සම්මධ අභ්‍යාසයක් කරන්න. ඩැන් සර මාර්ග ශේයකමයකකිව මොකද නැවත කෙනබලනගොලු වත්කමක ශේකලයකි වටිනාකම මොනකාලය තුළද. පලදායි ජීවිත කාලය තුළදී සෑම වර්ෂයකදීම සමානාදයකින් ශේකරී වචන හුමත්යගන්න න වත්කම එකන ශේකලෑකි වත්කමක. සය කල හැකි වටනාකම එකන පිරිවෑරණ සුම්බුන්ගෙෙනට. වත්කමේ පලදායි ජීවිතකාලය තුළ හැමවර්ෂයකදීම සමානවශය කරයි නම් සල්ල මාර්ග ශයකමය. මන් එහම කිව නවත මතක් කළේ හීනවන ෂේකමේට ය වාකී තිබුණු වචන ගොඩක් එනවා. පොඩ සැලකදා වෙෙනත් එෙන්නේ. හීනවන ශයක්‍රමිති මේකයි වෙන්නේ. අර වත්කමේ ශ්‍රයක කලයැකි වටනාකම තියෙනවාන්නේ. ැ වටනාකම එම පළදායි ජීවිත කාලය පුරාම අි කලින් තීරණය කළ පලදායි ජීවිත කාලය පුරාම සෑම වසරකම වසරෙන් වසර අනුක්කමයෙන් අඩුවෙන පරිදි. පත්කම ශය කරන වනන් අන්න හීනවන ශේෂකමය. හීන වන කෙන අඩුුවන කෙනෙකනනි. තු මතතැගන නිර්වචනය වෙනස් වන එක තැනකයි. සරලමාර්කමේදී ශය කළ හැකි වටනාකම ජීවිත කාලය පුරා සෑම වසරකම සමානෝෂයකිරීම. හීනවන ශයකමේදී අරපචරම එන්නේ. ශේකලයකි වත්කමක ශේකල හැකි වටිනාකම වත්කමේ පලදායි ජීවිතකාලය පුරා දැනවස්සනම්. සෑම්වසරකම ක්‍රමයෙන් එක ක්‍රමානු කුළව අඩුවන පරිදි. හීනවන පරිදි වත්කම ශය කරන වනම් අන්න ඒක්‍රමයට කියර නවමකක්ද හී නවන ශයක කරන. වත්කම් ශයකිරමය ක්‍රමයක් වසයෙන් අපි දෙවනු හඳුරගන්නවා හීනවන ශේෂ ෂයකමය අපි කතාබා කලා මෙතන්දි වෙන්නේ වත්කමක ශයකලයක වටනාකම වත්කමේ පළදායි ජීවිත කාලය පුරාවටම වසරෙන් වසර ක්‍රමයෙන්ගේ හීනවට පරිදි ශයකිරීම්. තැන් මෙතනද හොඳර මතතය ගන්න දරුවන මෙතනත් අර වත්කමේ පිරිරය ජීවිත කාලය සුන්බුන්ගේ එය වෙනස් වෙන්නේ. සුම්බුන්ගේ අඩු කලායිෙන් පසු ලැබෙන ශයකලයාකි වටනාකම අපි වසරින් වසර අඩුවෙන පරිදි තමයි වත්කම ශයකන් ෝනි උතර මෙතනද මේ හීනවන ශයක්‍රේද තියෙන විශරත්ය තමයි වත්කමේ වාර්චකෂය අපි දන්නේ වත්කමේ ශුද්ධගේ පතනම් කරෙන. වත්කමේ සුද්දාගේ කියන කියන්නමකද වත්කමේ පිරිරයෙන් සමුච්චිතෂය ප්‍රමාණය අඩුකලාම පසු ලැෙන තමයි වත්කේ ශුද්දා හිනවන ශේක්‍රමීදී අනිවාරම සිද්ධ වෙන්නේ වත්කමී සුද්ධගේ මත යම්කිසි ස්ථාවර ප්‍රසතයක් වත්කම් ශයකිරීම්. තුර මෙතින්දී ස්ථාවර ශේප්‍රත්සතය ගණනය කරනනාකාර ඉතා මත්ක දෙගත්. හීනවන ශේක්‍රමීදී වාර්ෂික ශේප්‍රමාණී ගනම්බලන්නක් පෙර වත්කම ශය කල යුතු වාර්ෂිකව ශය කලයුතු ශේප්‍රතිසතය හඳුන ගන්නට ඕනි. ැන් සර මාර්කමේද මුලින්ම වාර්ෂික ෂය හඳුනා ගෙනයි. ස ප්‍රත්තය ගණනය කරන්නේ හීනවන සේ ක්‍රමදකනිින් පැත්ත. මුලින් සේ ප්‍රත්සතය හඳුනාගන්න ටඕනි පසුතමයි වාර්ක සේ ගනම් බලන්නේ මේ සේ ප්‍රතිසතය හඳුනාගන්න කොට වත්කමේ කලින් තීරණය කළ පළදාය ජීවිතකාලය තුළ වත්කම වසරකට සේවාර්කයක මක්කමය අඩුවන පරිදි. සෑවත්කමේ සුද්දාගේ මත කවර ඉලක්කමක් කව ප්‍රතය. ශය කරනවාද කියනේ ගන්න ප්‍රත්තය ගණනීය කරන්නේ ඉක්තරා ආකාරය ගනිතම සූත්‍රයක අනුව. මේ සූත්‍රය අපි මෙහම හඳු ගන්නවා ෂය අනුපාතය ගන්න සූත්‍රය එකරින එස් බෙදීම සීවල එන්වන මූලය වැඩි කිරීම සය කියලා. මේ තමයි හිරෙවන යක්‍රමේදී වාර්චික ෂයනුපාතය ගණනය කරන සූත්‍රය. උසස් පල පන්ති දරුවන්ගේ සූත්‍රය සුළි කර ආකාරය ලාපුරොත්ව න හ නමුත් සූත්‍ර හැ තලය තමන් තරු ගන්න ෝනි මෙතන එක කියලා කියන නියතයක් එ කිය නම්බර්යස් කෙන පලදා ජීවිත කාලය සී නීතයක් පත්තයක් වසය ගන්න අවශ සීය අපි න්නේ ස්කනි සුන්බුන්නගේ සැල්වේජ් වැල කෙනෙක ස්ොලින් සංකේතවත්වා සීකන පිරිවෑ කොස්ට්ෙනක උතුර එකෙන් අඩුවන්නට ඕනි සුන්බුාගේ බෙදීම පිරිව වල පළජයි දීවිත කාේ වර් මුලේ අරගෙන වත්කමේ පිරිව සුබූන්ගේ ජීවි කාලය පිරිවයෙන් බෙදුහමන උත්්‍රය වත්කමේ පළදායි ජීවිත කාලෙට හිමි අංකයට අදාළ වර්ගමෝලේ අරගෙන සිය වැඩි කළහම සයප්‍රත්තය නවා. ද ම යවත් කියනලට මේක උසස් පල පන්ති දෝගලන්ගේ මේ සමීකරණය සූත්‍රය සු කිරීම අපේක්ෂා කරන නැහැ. උතකොට එම සූත්‍රය අනු ලැබෙන යප්‍රත්සතය පදනම් කරගෙන වත්කමේ වාර්ික ෂයෙන මෙහම ගරණය කරන්නේ. වත්කමේ සුද්දාගේ. ඒ වත්කම පිරිවෑරන ක සමුචචතිශය. බෙදන් ඕෝන සියෙන් වැඩිකිරීම අර කලින් සූත්‍රය ආපශෂයප්‍රසතය වලන්න ඕන. වත්කමේ ශුද්ධගේ සයෙන් පෙදලා ්‍රයානුපාතියෙන් වැඩි කලාාම ප්‍රතය වැඩි කලාම වත්කමේ වාර්චික ෂයක ප්‍රමාණය නවා. ර මේ සරල මාර්ග ශයකමය හිීනවන ෂයකමය සබන්ධ ජනන්ස ඇදීම අප ඉදිරිදි කරමු දැනට මතත ගැන සූත්‍රක. සර් මාර්ග ශයකමේති මුලිින්ම වාර්චිකෂය හෝල තමයි දෙවනු ශේප්‍රත්සතය හවා ගන්නේ. හීනවන ශයකමේති මුලින්ම ශේප්‍රත්සතය හල තමයි දෙවනුව වාර්චිකෂය වාගන්නේ. ඔය දරුවරට ප්‍රශ්නයක් තියෙන බබේවා ස සර්වමාර්ග ශයකමේයටත් හීනවන ශේෂය සයකමේයටත් වත්කම ශේකරද දය වත්කය වටනා වෙනස්සෙනද වත්කයි වට්නාකමික දස්කරනන්නේ මොනවටනගම් ශේකලක වටනාකමද පවටනමුද ශේකනය කරනට. ඔහොද පස්සන ඇත මේ දර වහන්නේ වත්කමක වත්කමක් ෂයකරනකොට වත්කමී සල්ලමාර්කමයට වත්කම ශයකලොත් හෝ හීනවන ශයක්‍රමයට වත්කම ශයකළොත් පත්කම ශයක හැකි වට්නාකම කියෙන අගගේ වෙනස් වෙනද. උත්තර නැත. ඔය කම දෙක විරක් මේ දරුවුණ ඕනෑම ශයකමයක් අනුගමනය කළත් ෂයකලහැකි වටනාකම වෙනසක් වෙන්න බැහැ. ඒ විතරක් මේ වත්කමේ පිරිවෑ ෂයකමය වෙනස් වුණනා කියල පිරිව වෙනස් වන්න . ෂේකම වෙනස්වුනා කියලා පලදා ජීතකාල වෙනස්ව වනක් බෑ ශේකම මේ වෙනස් වුනා කියලා වත්කමේ සුම්බුුණගේ වෙනස්ස වන්නත් බෑ. ශයකම වෙනස්නා කියලා ශයකලයක වටනාකම වෙනස් වෙනත් නෑ අපි ශේකලයක වටනාකම ගන්න කොමතු පිරිවයෙන් සුම්බුන්ගේ අඩු කරලා. ඒ ලක්කම අප පිරිවෑ ලක්ෂයයි සුම්බුන්නගේ දහදා නම් ශයකලයක වටිනාකම අනෝධනය ඒ ඔය අනුධහතමයි ඕනෑම ශයකලමයකද ජීවිතකාලේ පුරශය කර. සල් මාර්ිකමේ අවරුද්දහයනං ජීවිත කාේ අනුදදා අවරුද්ධායතුර සමානෝ විෙධාරනවා. හීනවන ශේක්‍රමේදී ඔය අනෝදාා ජීවිත අරුදධහයනං. අවුත් ධහයතුර කමක්ක මේ අඩු පතිිවිධහරන. වෙන ශය කරවලත් එහෙමයි. එද ශයකලයකි වටිනාකම වෙනසක් වෙන්න බෑ. අන්න ඒ නිසාම තමයි හීනවන ශේක්‍රමීදය ප්‍රවේශන් වෙන්න ඕන. යැ කලින්තීරණ ලින්තීරණය කළ සුම්බුන්නගේ ජීවිත කාලේ අවසානදි ලැබෙන්න්න වසරකට සීත කීයක්. හර ප්‍රත්සතයක් වත්කමේ සුද්ධගේ මත ශයක කරන්න ඕනෙදි කියෙලා ආවට කියර ගන්නැත්තුවර ගනිතම සූත්‍රය ගන්න නයකයි.ඒ සූත්‍රදි පැදිුව අප දෙනවා වත්කම වසරකට ශය කලද ප්‍රත්සතය. ඒ ප්‍රසතය ශය කලාම අනිවාර්රයම ජීවිතකාලය අවසානෙදී අපි කලින් තීරණය කළ සුම්බූර්ණග තමයි ඉතිරිවෙන්නේ. කලින්තීර්ණය ෂය කලග වටනාකම තමයි ලැබෙන්. එනිසා ශයකමේ වෙනස් වුනා කියලා. පිරිවෑ හෝ සුම්බුන්ගේ හෝ ජීවිතකාලේ හෝ ශ්‍රය කලයහැකි වටිනාකා වෙනස්වෙන්නේ නෑ. අපි දැන් මේ ශ්‍රයකමදක හඳුනගත්ත සරල මාර්ග ්‍රයක මේ සහ හී නවන ශයකමය හඳුනා ගැනිමක් කලා. අපි පුංචි අ්‍යාසයක් කර මුලින්ම බලන මේ තිරීතින අභ්‍යාසේ දි තරුකා සමගම පොත්නෙ උටගත් ොරතුරු බො දෙන මෙන මේ ආකාරයට. දෙදස් කොලහයි ජනමාරි පළවෙද යන්ත්‍රයක් ආනෑනය කරනවා. මේ යන්ත්‍රට අදාලව දරු වියදමන මේවා. ආන න්වෝස් ල ලක්ෂ හ වයන අයත තීරු බදු හැත්ත පන්දහක්තියන නැව්ගාස්තු තිස් දත්න ක්ෂණ ගස්තු අතරිස් පන්ඳක් මෙත රක්ෂණ ගස්තු කනෙම ආනය කිරීම දරු රක්ෂණ වියදම නැතුවරත්කවම පාත්වාගෙන යාමි දර රක්ෂණ දෙමේ සබකිරමීම පිරිව ස්ථානය සකස් කිරීම පිරිවෑ මූලික යයාමයා කිරීම පිරිවෑ මේ පිරිවෑන්ටික ඔබට දීලා ඊට අමතරවෙන මෙම තොතුර දෙවා යන්ත්‍රය මිලදී ගැනීමද ඉන්වෝයිස් මසිර පහක ලද වටමක් ලැබිය ඇත වල වටමක් නොස් බල අඩු වටනාකමඒ යන්ත්‍රයේ පලදා ජීවිත කල අවරදුතු පහයි සුම්බු නගේ පැල ක්ෂ සි පන්ඳහායි මෙනි මේ දේවල් ගණනය කර පෙන්වන්න එකයි යන්ත්‍රයේ පිරිවය දෙක යන්ත්‍රයේ ශය කලයැකි වටනාකම තුන සල්ලමාර්ග ශයක්‍රමයටට අනුව වාර්චික ශේපපමාණය හතර සරලමාර්ග ශයක්‍රමයට අනුව ෂයපත් සතය පහ වර්ස තුනකට පසු යන්ත්‍රයේ ධාර්ණග අය වර්ස තුනකට පසු නවත අය කරගතහැයාගේ රුපැල් තුුණලක් අසෝදාක් වන්නේ නම්මත්කමේ හානි කරන අලාභය. අපි මෙතින්ද ප්‍රශ්න එකට උත්තරේ මුලින්ම හාගම යන්ත්‍රයේ පිරිවෑ දැන් යන්ත්‍ර පිරිවෑ ගන්නකොට මෙතන තියෙන වත්කම අත්පත් කර ගැනීම දැරූ පිරිවෑ අපපත් කර ගැනීමේ දැරූ පිරිවෑ ගන්නකොට ඒ අත්පත් කරගන්න අවස්ථාවේ දී වත්කම වෙනුවෙන් දැරුූ සියරු වියදම් එකතු කරන්න ටඕනේ. එඉතින්දදි වෙළඳටක් තිබුණොත් ඉන්වයිස්මන කඩු කරන්න ඕන යන යන්ත්‍ර පිරිවාය ගන්න කොට යන්ත්‍ර ඉන්වොයිස්මල එනවර උපෑ ලක්ෂහයක් එකෙන් අඩු කරන්න ඕන වන දවටටම සර පාහක් ලක්ෂහයන් සර පහක්කය මොහම තිස්ථයි ඒනුව යන්ත්‍රේ ගැනුම් ිල පනලක් ඇත්තදයි අපි මේ සැපමකරුගේ යතේ ගැනම්මි පලක්ෂ ඇතදයි මේක එකතු කරන්න ඕනේ යන්ත්‍ර ව්‍යාපාර ස්ථානයට ගෙනීම දක්වා දැරු විය දම්තිික නැවගාස්තු දරලාත්තියක මූලික පිරිවවැට අයිති කොටසක් ඒවගේ ගනීමේ රක්ෂණ විය දම්තිනවා හ පක් එකතුවෙන්න ටෝනි ආයත තීරු ගාස් තියෙනවා උපැල් හැත්ත පදාක් එකත් එකතුවන්න ටෝනි යන්තය සවි කිරීමේ පිරිවෑ තියනව රපයල් හතලස් පන්ඩාක් එකත් එකතුවෙෙන ටෝනි ස්ාන සකස් කිරම වෙනුවෙන් දරු වියදම් ක්කුම දදිවකාල්න ප්‍රතිලාබගෙනදෙන බියදම් එකත් එකතුවෙන්න ටෝනි ඉට අමතරව වත්කම මූලික යහාමයක් කිරීමේ ප්‍රවහන වියදම් තියෙනවා තිස්සාත් දස් පන්සියක් මේකුම එකතුවෙන් ටෝනි යනු ලක් හත්තධහර ටික ක්ම තු කළලාම යන්තයේ පිරිබෑහ දෙනවාැ අටලක්ෂ විසි පන්දාායි ඔ අටලක්ෂ විසි පන්දාා තමයි අපි වත්කම් ගිුණමට හර කරන්න වත්කම ලෙස හඳුන ගන්නන්නේ යන්ත්‍රේ පිරිවෑලස හඳුන ගන්නෝනි මේ අටලක්ෂසි පන්ඳා මෙතන වත්කම අත් කර ගැනීම දැරු මලික පිරිව පස්ට්නක එක සඳහා උත්තරය ප්‍රශ්නක දෙින් අපේ ගන වත්කමේ ශය කළ හැකි වට්නාකම සවය කලයක වටනනාකම කෝමද ගන්නේ වත්කමේ පිරිවවැෑන් අඩු කරන අමකක්ද සුන්බුන්නගේ දැ මේ ගාන යන්ත්‍රයේ පිරිවෑපර දුන්න දෑපිවාගත් අටලක්ෂ විසි පන්ධයි කලා සුන්බුුණගේ ගාන කිව්වා කියද එක් ලක්ෂ විසි පන්ධාය කිව. එනම් වත්කම අටලක්ෂ විසිපන්ධක් පිරිවෑවන වත්කම ජීවිත කාය අවසානදෙක් ලක්ෂ විසි පන්ධාකරයෙකු න පුලුවන්. ඒක මේ වත්කම මුළු ජීවිතකාලේ පුරාවටම අගේ අඩුවන වටිනාකම හෙවත් සය කලය වටිනාකම කියෙද ලක්ස හතයි. ජවිතකාල පුරාාවටමත්කම ගේ අඩුවලති ක්ෂහකින් ොද අටලක් ජි පන්දා අද ය කල ගත්ත වත්කම අවුදු පහකින් පස්සේ අපට වික්්‍යාක ක්ලසසි පන්ඳාට. එ මේ අවුදු පහපුරාවටටම අගේ අඩවෙලාතියන්නේ ලක්ෂහතකින්. එකතමයි ශයකල් හැකි පටින්නකම. ප්‍රශ්නය තුලින් පස්්න පෙන්හනව වාර්චක ශයප්‍රමාණය සරලමාර්ග ශේක්‍රමයට අනු. සරලාමාග ශේක්‍රමේදී වාර්ෂික ශයප්‍රමණය හයන කොම පිස්ලක ගත්. ශේ කලයකි වටිනාකම බෙදීම ජීවිත කාලේ එම ඇත්තන් ශේකලක වටනාකම ගන්නේ පිරිවෑරින්න සුම්බුන්නගේ පිරිිවරෙන සුම්බුන්ගේ බෙදීම ජවිත කාලය කිවත් හරි. පිරිිවරෙන සුම්බුන්න්නගේ එක සය කලහැකි වටනාකම බෙදනව පදායි ජීවිත කාලය. තර වත්කමේ වාර්චික ශේපමනය නවා. උතුකට පිරිවපි හඳුනගත් අට ලක්ෂ සි පන්ධයි කියලා සම්බුන්න්න හඳුනත එක්ස විසි පන්ද යි කෙල තොට එතන මේ ශේක කලහැකි වටනකම ලක් හත් කකමේ පලදා ජවිත කාල අප ගාන්න දුන්න අවුදු පහරි කියලා ොට අටලක්ස විසි පන්ධායන එක් ලක්ෂ විසි පන්ධාගේහම ලක්ෂ හතයි එතම ශය ක හැකි වටනාකම ලක්ෂහත බෙදුවම් පහෙන් එකවුරද්ධක ශයකයද එක් ලක්ෂ හත ්‍රත්තායි එක මේ වත්කම ජීවිතකාලය පුරාවටම වසරට සට රුපියයලෙක් ලක් හත් ද ැග ශෂය කරන පල දක් ස දහ වන ව දක් සත දදා තුග වු් දෙක් සතරද්ධයි හතරනවු දෙක් සතරදධයි පස්ස වන වසර ක්ල ස ුද්ධයි. අවුදු පහතුරලද ක්ල සතුරද්ාය පහක්ෂය වෙනවා. එක අවුදු පහතුලද ශේවලත් මොුවත්නමරුප ලක්ස හතයි. පශ්නේ තුගෙන කොටසෙන් අපෙන් හැවා ශපත් සතය සරමාගක ශේක්‍රමේදී වාර්ික ශෂයප්‍රත් සතය ගන්න සූත්‍ර මතකද කොමදු අපි කිවේ ෂේප්‍රත් සතය සාන්‍ය ගන බලන්න වත් කම පිරිබයට. ල වත් මට ජැපත ඉදිරිපත් කන පුළුවන් සාමාන්‍ය ඉදිරිපත්කාන වත්කමේ පිරිවැට සරල මාර්කම සත්‍රමදවෙන්නේ වාර්චිකෂය බෙදීම වත්කමේ පිරිවෑ වැඩි කිරමසීය. වාර්ෂය වත්කමේ පිරිවැය වැඩිකිරම සීය. තොර වාර්චිකෂය ගාන ානාව එක්ලක්ෂ හතලස්ථක් වත්කමේ පිරිවෑ අටලක්ෂ විසි පන්ධක් තොර එක්ලක්ස හතලස්තාා අටලක්ෂ විසි පන්දායෙන් බෙදවා අපි වැඩි කළහම සීෙන්. ර මෙ එනවා වත්කමේ ශැවීම ප්‍රත්තේය ගාන ගත්තු තෙමුණන මිනිේවාගේ ලක්කමක් ලැෙන සිිර දහසය සම නමයක් පමණ ලබෙනවා ශ ප්‍රත්සතය වසයෙන්. ඉලකට ප්‍රශ්නයක්න වත්කමේ ධාරණාගය. ද මේ ගානේ අප්‍රි කියයන වත්කමේ ධාරනග ගන්නකෙන වසර තුනකට පසනිිබත් කලේ වර තුකට පසුව වත්කමේ ධාර්ණගේ ගන්නලකේනවා පසර තුනකට පසු වත්කමේ ධාරණනගේ ගන්නවනම් වත්කම ධර්නග කියක්ල කියන්නේ. වත්කමේ පිරිවයින් එදිනට එකෙන් ධාර්නගේ ගනම් බලන දිනට සමුච්චතෂය අඩු කළ පසු වගේ. උතුර වත්කමේ පිරිවෑ අටලක්ෂ විසි පන්ධයි. හැබැයි සමුච්චතෂය ගනම්බලන්නේ අවුරදුතු කීකද අුදු තුනකට පසු ධර්නග හන්නන්නේ එන වසර තුනක සමුච්චෂය අඩු කන්න ඕනේ ොරන ධාර්ණගේ ගන්නේ පිරිවෑ රිෙන සමුච්චිතෂය උතුර පිරිවේ අටලක්ෂ විසි පන්දහක් වෙනවා රිෙන සමුචත්ත ෂය ගන්න වසර තුනක. එකවරුද ක්‍රීදච එක් ලක් හතරිස් දායි ඒවගේ තුන් ගුණය. එක්ලක්ෂ හතරි දාහ වැඩිකිරීම තුන. එක්ලක් සත්‍රසිදාා වැඩිකිරීම තුන කියන්නේ තු අටලක්ෂ විසිපන්ධයන් අඩු කරන්න ඕනනි හාර්ලක්ෂ විසිදක්. වසර තුනක් පුරාවට වත්කම හාරලක්ෂ විසිදධක්ෂය වෙනවා. උතර අටලක්ෂ විසිිපන්ධයෙන් හාර්ලක්ෂ විසිදධහක් අඩු කලාම අපට කියන පුළුවන් වත්කමේ අවරුදු තුනක් අවසානය වත්කමේ ධාර නගේ කිරපෙ හාර් ලක්ෂ පන්ධයි. අප ඒ වගගේ පුංචි උදාාරනයක් අපිකම හීනවන ශේකමය සම්බන්ධයනු. තැපිකවා හීනවන ශේක්‍රමේද වත්කම ශයකරන්නේ වත්කමේ පිරිවැටනමේ වත්කමේ සුද්ධගේ මත වත්කමේ සුද්දාගේ මත තමයි අපි හැමේලාම ශේප්‍රමාණය ගනම් ලන්නේ. තුර හීනවන ශේක්‍රමේදී අපිට හැමවෙලාවම වක්කමේ ශේප්‍රත්තය අර සූත්‍රය හවා ගන්න ඕනේ හමක් අවස්ථාවදි මේ ශේප්‍රත්තය අපට දෙනවා අ්‍යාසතුල සමීකරණය සු කිරීමක් අප අපේක්ෂා නොකරන නිසා. උතර හීනවන ශේකමේ දී වත්කමේ ශේප්‍රත් සතය ගාන දුන්නොත් අපි කරන්න නෝන වත්කමේ සුද්දාගේයටට ඒ ෂේප්‍රත් සතය දාානක ඇතුළත් කරන එක සුද්ගගේ ගන්නට හැමලාම් පිරිවයින් එදාට සමුචිත ෂය අඩු කර ගන්න වග බලාගන්න නෝනනි අප මේ සොඳාපුංචි අභ්‍යාසයක් කරමු හීනවන ේකමය සම්බන්ධෙන් දැමනි මෙහම තියෙනවා පිරිවෑ දෙලක්ෂය හතර ස්ද්ධාක් වන වත්කමක සුම්බුන්නගේ රුපැල් පාරස්දාය කියල කියනවා පළදා ජීවිතකාලය අවරුදු හතර කියරලත් කියම්. මෙම වත්කම හීනවන ශේක්‍රමේයට වසරට සර පනාක්ෂය කරයි නම් පළමු වසර හතරේ ෂයවටනනාකමස්වයන්. හුඟක් දරුව වරද ගන්න දෙයක් තමයි හීනවන ශේක්‍රමේදී නැවත පිරිවෙන සුම්බුන්ගේ අඩුකරන්න යනවා එහමළ නැවශන. ශේප්‍රත් සතය ගාන දෙනක් කියන්නේ. ෂේ ප්‍රත්සතය ගන්නකොට තමයි පිරිවෑ ෙන පිරිවෑ සුම්බුන්ගේ ජීවිත කාලේ අදාලවෙන්නේ සේප්‍රසතය ගන්නකොට. සල්ලමාර්ගකමේදී වාර්ික සයගන්නකොට පිරිවෑ සුම්ඹබුන්ගේ ජීවිතකාල අදාළ වගේම හීනවන සයක්‍රමේද ඔය ලක්කන්තුනා අපි පාහච සැලකිලට ගන්න ෂප්‍රත් සතය ගන්නකොට.ැ මෙතර මේ ගානෙමි පිරිවෑ සුම්ඹුන්ගේ ජීවිතකාලේ දුන්නත් ෂේප්‍රත්සත අපර දෙනවා සිර පණයි කියලා. ෂේප්‍රත්සතයසිර පණහා ඇවිත්තිෙන්නේ අරකාණ සැලකිරට ගනිමින්. පට තිෙත්කම සිර පහාබැගිෙන ෂය කරන්න වත්කමේ සුද්ධාගේ මත. එනම් වත්කමේ ශුද්ධගේ මත වාර්චකෂය ගන්න කොට ඕනෑම වත්කමක පලළම වරුද්දේ වත්කමේ ශුද්දාගගේ වෙන්නේ පිරිවෑමයි. ඇයිඒ සුද්ධයි කල පිරිවෑරෙන සමුචතශයෙන් තොර වත්කම ගත්න අස්ථාවදි සමමුචේ මුල්ලා අවුද මට කලින් ශවීමක් ඇති නිසා පිරිවෑමතමයි සුද්ධගේ වෙන්නේ. පලමෝර්ද වත්කමේ සූත්‍රතමයි වාර්ස ෂේගන්න පවත්කමේ සුද්ගේ බෙදීම සියය වැඩිකිරීම සයනු පාතයන වැඩිකිරීම ශේප්‍ර සතය පල අෞුදු ාදේක කළොත් වත්කමේ ශුද්ධගේ වෙන්නේ දෙලක්ෂ හතරද්ධයි පිරිව ඊට කලින් සේවෙන් කිරමත් නෑකැන් සුද්දාග දෙලක් සතරිද්ධමයි බෙදීම සීය වැඩිකිරීම සේප්‍ර සතය කියද පහා ර දෙලක්ස හතර සිද්ධාට සීයට පණහා දෙලක් සතර්ධාර සීර පණා කියැන කියද ත සරල මාර්ග ක්‍රමයට යකරනව වෙන උත්තරැක්න්නේ හනවන යකමට මේ වත්කම ය කලාම පල මෝර්ද යවෙන්නේ දෙලක්ස හතරරිද්හර සීරපනා එක්ෂ සිදහයි. අප දෙවනි අුදරගියොත් දෙවනි වුරධය වත්කම ශයකරන්නේ මේ දෙලක් ස අත ිස්්ධරය නෙමයි. මේකින් සමුචත සේඩු කළල සුද්ධගේ ගන්න ඕනේ. දෙලක් සහතරරිසිද්දායි පිරිව සමචත ෂේක් ලක්ෂ විසිදහයි දෙෙලක් සතර ද එක් අඩු කලාම සුද්ග කියද. ක්ෂ විසිධයි එක්ලක්ෂ විසිධාට සර පණක් එකක්ලක්ෂ විසිදධාට සීර පනාා කියලා කියන කියද හැටදාහයි එනම් දෙවෙන වුද ේර කැල් හැටදහයි තුන්ෙන අවුරධ ශය කියන තුන් සුද්ධගක කි කියල සුද්ධගේ වෙන්නන එක්කෝ දෙලක්ස හතරරිදදායන් අඩු කරන්න අරවරුද් දෙකේම සය එකක්ෂ සුදදාය සුදදායි ක් සුදධ මඩු කරන්න. එනත්ත ගියවුරුද සුද්දාගින් මේ වද චයාඩු කරන්න ර එක ක්ලක්ස විසිදාහයින් හටදා අඩුළත් හරි එමතන් දෙලක්ස හතර ධායන රෙක්ලක් අසුදාහම අඩුළත් හරි. එකන් තුංන අවුද්දේ සුද්දාගගේ නවරු කැල කියද හැටදා. හැටදාට සර පනාක්තමශය හැටදාට සර පනාක් කලකය උත්තරකද තිස්ථායි. හතරන අවරුදශය බලන්න හතරට සුද්දදාගකි කියවන්නේ හැටදායන් අට සිස්්ධාඩු කරන්න හතරට සුද්ධගගේ තිස්ථායි මේකට සසිර පාක්ල කියයන කියද පලස්ායි. ල පොට්ට බලන්න ඔය අවුදු හතරම ශයිලක්ක හතර එකතු කරන්න මුල් අවෞරුදු කියද එකක්ලක්ශ දාහයි ව වද හට දාය තු අවුද්ද තිස්තා හතරන නවරද පු ඉලක්ක හතර එකතුර කියද ෙලක්සසි පන්දායි ැන් ඔතර පොඩ්ඩ බලන්න ගාන කිවන වත්කමේ පිරිරය කියද දෙලක් සත ද්දායි. සුම්බර්නගේ කියද පාලුස් දායකල ගානකිව දෙලක්ස හතරෙද්දායන් පරුද්ද අඩු කරන්න ශය කලයක වටනාකම කියද දෙලක් පන් යි ර මති දන්හ. හට අවුදු හතරවසානේ ය කලහක වටනාකම තම ශය කල තියලු ද ඔබ මේට සරල මාර්ක්‍රමයට ශය කලනම් මේ දෙලක්ෂ විසි පන්දාා බෙදූ හදරින්. තර සමානය ඉලක්ක හතරක් එන්නේ මෙතන දෙලක්සුසි පන්දධ අරවාල් ඉස්සර පශ්නේ ශයකරලක වටන්නාග ලක්වල නෑ දෙලක් සුසි පන්ධහම තමයි ෂයකලයක වටනාගම එක දක් මක් ඩිමන්ගේ මුල් අවදුද ක් සු ද ද හ ත පලුත්ද සරමාර්කමට ශයක කරල මේ වත්කම ය දෙලක්ුසිි පන්ධම සමාන වාර් හතරකින් සේකන. පන සෑද දෙසේප පා ගනය නවා හරි ඒක ඇතත්වේ සල්ලමාර්ග ශයක්‍රමේ හීනවන ශේක්‍රමේ සය කල හැකි වට්නාකමේ වෙනසක් වෙන්නේ. එක්කම පෙනස තියෙන්නේ වාර්ෂිකව හර කරන සයපමානය විතරයි. සල් මාකමේද සාමාන යනකොට මේ මුල්ලවරදුු වැඩී අන්ති මෝරුදවාඩුයි නමු ජවිත කාලය පුර අවසානේදී ශයකරතින ප්‍රමාණය සම්පූර්ණම සමානය. හරි ඔතුොර අපි අද මේ වැඩසටන තුළින් හඳුන ගත්තා ශයපාඩමේදී අපට වැදගත්වන කාරණා කකිපේ අපි අද ගෙනත් දෙවල් පොඩක් නැවත සමාල ෝචනයකරොත් අපි ශයවීම කෙනෙක් නැවත හඳුනා ගැලීමක් කලා ඒකම විශේෂ කතා කලා වත්කම් ශයකිරීමේ අරමුණු. නේද අපි වත්කම් ශයකිරම අරමුණු කතා කලා ආදයම් උපඇන්ඩ දායකන වියදම හඳුනා ගැරීමේ කාරමුණක් ඒවගේම වත්කම් ප්‍රති සම්පාධනයකමට අවශ්‍ය අරමුදල් සම්පාධනය කරගනීම තරමුණක් ශේෂපත්ව දිනට වත්ක මේ ධාරනාගේ නිවැරදුව පෙන්වීම තවරමුණ. ඒක මෙගනගත් වත්කම් ශයකරීමට පාදක ව ිදුම් කන සංකල්ප මොනවද කිනෙක්ත් මොව ගැලපුු සංකල්පය අකන්්ඩ පෑත්මන සංකල්පය අනාවරන සංකල්පයන සංකල්ප ප්‍රධානමසය පදනවෙනු. අපි ඊනකට කතා කලා වත්කම් ශයකිරීමේදී භාවිතා කරන ශයක්කම. ඒ්‍රමමාතුින් අපේ පන්තිට ගෝචර වෙන්නේ අපගේ විශෂය නිදේශයට අදාළ වෙන්නේ සරලමාර්ග ශයකමයයි හීනවන ශේකමය. ඒ කමද ද හ දුගත් සරල් ර්ක ශයකම කියන මකද හිනෝන ේකම කියන මක්ද. ඒ අපි හඳුන ගත්ත ක්කමදකේදී වාර්ිකෂය ගනය කන සූත්‍ර දෙක සහ ශේප්‍රත්තය ගණනයකන සූත්‍ර දෙක. ඉතින්ද මත තියාගන්න නොන සරල මාර්ග ශේක්‍රමේදී මුලල්ිම අපි වාර්චික සය හොයලයි නොනට පස්සේ සේප්‍රත්ත්තරය යිතුයි. හීනෝවන ශේකමේද මුලල්ින්ම සේප්‍රත්තය හයාගනින් නොනී අ සූත්‍රය හහා දෙවනුව වාර්චිකෂය ගණනය කරන් ඕනි. ඇ මේකමදේදිහ අ එක්ම වලදදි මං කලින් සටහන්කලා වගේ අ මූලි කාරණාව වෙනස්වවෙන්න බෑ පිරිවෑ සුම්බුන්ගේ ජීවිත කාලයේ ශ්‍රය කලයකි වටනාකම වෙනසක් වෙන්න බෑ වෙනසක් වෙනපුට එකමද වාර්චකෂය ලාබාලාබපු දිනිීමට නැත්තැම් ආදන් ප්‍රකාශනයට හර කරන වාර්චකෂය ප්‍රමාණය පමණක් මේකම දෙකේදී වෙනස් වෙනවා. අපි ඉදිරි දවසකදී ශවයපාටම සම්බන්ධෙන් අදගත්වන ප්‍රමිත්‍ර අදාළ වැදගත්වන තවත් කරුණුකාරණා අධ්‍යිනය කරන බලාපපුරත් වෙන. අද දෙන අපි කලවෙලා අවසසා නිෙසා අ ද දෙන මේ ෂයපාඩම මේ කටයුතු අප මෙතිින් අවසන් කරනවා. අපි නැවත් දවසක යළි හමයම් සිහෝදනාටම සවභාගවත් අනත.